ම මේ සංකෙත් පුතාගේ පොතක් කියව කියව හිටියේ. එක පොතක් මෙවෙයි මං ලඟ තියන පොත් කිහිපයක්ම පුතා විසින් රචනා කරපු. කෞද මේ සංකෙත් සංකෙත් කියන්නේ අපේ රටඉන්න හරිම දක්ෂ පොඩි දරුවක් ඉතින්ඒ දක්ෂ දරුවන්ටත් අපි ජාතික රූපවාහිනිය තැන ලබා දෙන නිසා තැන හදල දෙන නිසා ඒ වෙනුොත් තිඩක් වෙන්කන නිසා අප පිහිතුව අද බදාාද නුගසවට සංකෙත්ව එකගෙන එන්න. ඒවිදිරිම එකකගෙනවා පොච්චිකුත් තියන මගේ ඇතේ අයිබෝ සංකෙත් දිල්නුක විජේසේ කරන දපුතයවාගෙනම හරි ඒවගේම සංකත් ගැන කතා කරන්න සහයි ඒ අනුසාරෙන් අපේ අම්මලතාතලරත් පුංචි පානිි උඩකයා කරළ දෙන්න සංකේත් ගාම්ම අපි එක්ක සම්බන්ධයි ඇය දීපික ප්‍රදශනම හක්මේ අයිබෝන් අ හරි මං ස්ලාම සංකෙත් එක්කම කතා කරන්නක දැන් සංකකිෙත්මට චිකක් විස්තර කියන්න ඕන ෝයාගේ. හරි ට කියන්න්නක ස්කෝලෙ කොයිද කීවන ශ්‍රීණියයද ගම් පලාත කොහද යනාාදී විස්තර. ඉස්කෝලේ නම තමයි සාන්තතෝමත් සිද්ධයලේ. මමි ගෙනක් ගන්නේ හතරවැනිශයණේ මගේ ගමතමයි මාතර. මාතර සංතෝම ස්බවිද්‍යාල්ට තමයි කතායන්නෙනෙ එතකොට දැන් ගියාවවරුද්ද තුන ශ්‍රවේණියය එහෙම පිටිම නැතිවුණාවගේ නේ ොකදේ ගැ හිතෙන්නේ. ඒර ය ඉස්කෝලට යන්න හු හම්බු නෑන නේද. දැන් හතරශයේ දැන් ඉස්කෝල නෑනේ පහුනේ ඒකන දැන් අපහෝ ඉස්කෝොලි පටන්ගත්තහවතමයි යාලුවන්ෝ මුණගහෙන්න්නේෙත් එහෙම නේද හරි සංකෙත් පට මෙහෙම ආසයිවාගෙන් හන්ඩ දෙැම් බලන්න මම පෙන්න්න ලින්නන්නේ ගස් අපේ පණවාගේ කියලා සංකේත් ලියල තියෙනවා ලස්සන පොතාක්. ඉතින් ගස් පනවගේ කියල හිතෙන දරුවෝ අතලොස්සක් ඉන්න සමාජයක සංකෙත් කියන්නේ විශේෂ කෙනෙක් කියලා කිව්ුව එකයි තවත් එකක් මලව එක අපි හැදුනේ මෙහෙමයි. එහෙම පොතකුත් තියෙනවාඒ වගේ මේ වගේ පොත් ගස්යාලුවෝ ලොකු වැඩ කරන පුංචිම පුංචි සත්තු යනාදී පොතත් තියෙනවා. මේ ඔක්කෝම වගේ පුතේ ස්වභාවධර්මය ගැනන ගා කොල සතා සීභාව ගෙන තයි වැඩිපුරම ියලා තියෙන. ඇයි. මට ඒකට උත්තරයක් දෙන්නකෝ. මංගේ සත්තුන්තෙහෙම හුගා කාදරේ. මම ගස්කොරනුත් හිතවන්න හරිි කැමති. . ඒක ඉන්න මං පුළුවන්වෙලාවද උගක්ගස් සිතවලති. ග සඳුරනවද පුුතා. හිටවල දින මොනෝගේ ගස්ත. ඔය අඹ ගහක්කුතවලතිී. එස්සර පේර ගහකිත ඒවගේ ගස් පලතුරු ගස්සේ හමත් හිටවල තියනවා. හ එතකොට ඇයිම මේ සත්තුන්ටම තරන්න ආදර කරන්නේ. ඒ කියන්නේ චත්තු චත්තුන්ටත් ලෝකේ අයිති. ඒමින් සත්තු පරිනාමය වෙලා තමයි මිනිස්සු හැදුුණි. ඇ සත්තුන්ටත් අදර කරනවානේ. සංකෙත්ගේ මවගෙන්තමයි මේ ප්‍රශ්ය දැවා. අපි දැ සංකෙත් ගැන කතා කිරීම තුළින් අපි අපේ ආදරණී ප්‍රේක්ෂකයන්ට යම් කිසි දෙයක් ලඟාකර දෙන්න ඕනනේ දැන් දරූ මේදවස්වල ඉන්නේ බෝම කලබ ලකාල කිරීමෙන්නේ අපහුස්සැරයක් ස්කෝල පටන්ගත්ත විතරය ය ඔන්නේ පාසැල් වාලදාන්න සිද්ධ වුණ යම් කිසි කාලයකට ඉති මේදේවල් එක ගෙදරටම් වෙලා ඉන්නත්වෙනවා. ලොගු චකිතයක් තියෙනවා භ්‍යක්තියන මේ හැමදෙමක් දරුගේ ජීවිතත්ව වෙනස්වවා. හැයිද මේ සංකෙත්වගේ දරුවන්ට පුළො අලුත්මාර්කු හොයා ගැඩනේ ඩියන එක වි වි ේවල්තුින් හොඳදයක්තුලින් සාධන දයක්තුලින් ොමට වෙනස්වන්න පුළුව අප ගෙනටික් අතා කරම. එකකන් වාට කෙදරන්නවට මුව පුත්තේ කාල පරාධන ඔය ආස දෙයක් කරන්න. එඩසයා බලනවා අද දවසි මොනුවද මම කරේ එක අනේ පරිසරය ගැන ය ආසදේවල් හැමදේම් එකන් ප්‍රෝජනවදේවල් කරලා මං අදවසි මේදේවල් කරා කියලා ඒ දවසි කරපු දේවල් ගනයා සතුට වේවා. කොලගේ ැතිවුුණත් අපි දවසෙන් ප්‍රයෝජනයක් ගත්ත කියලා හිතල වැඩ කරන්න යාට පුළුවන් ධිපිකමත් මැතිහිතනවා නි දරුවන්ම තේම යොමු කිරීමක් කළ හොඳයි ඕ ස්කෝලි නෑ හෙම කියෙලෙන්න නැතුව බබාලට එකන අපිට ගොඩා කෙලවට අප අපේ දේවල් කරුත් දරු ගැන හිතන්න නැතුව එතකොට යාලා වෙන්නම යාලගේ ලෝක එහෙම වෙන්න පුළුවන් එහෙම නැතුව අප ගොල්ල එක තුේ ලා ගොල්ො. ආසදේවල් කන පොත් කියවන්න මොනාහරියේ අලාස දේවල්ලි යන්න පරිසරේ දේවල් හොයන්න ඒමගේ දේවල් ඒ ගොල් එක අපිත් කර තයාලත් ඒව කරන්න පුරුදු වෙනවා. සංකෙත් දෙැන් අනාගතය. හොන වගේ කෙනෙක් වන්නද සංකේත්ගේ ඔලුේ තියෙන අදහස. ජි සුද්‍ර ජීවි විද්‍යාන. හරි නක් ති එපත්ත පොඩ්ක් හොල බල්ල ඇැතින නේද. ඉසල මම්ම මමාන කොයි සුද්‍රජීවී විද්‍යාක්ශනක් වඩ හිතන්නනෑ ඒ එකට ආස කරන්න. ඒ කියන්නේ සුද්ධන් ග්‍රසිර් ග්‍රසිියල් කන්ඳු යත හගිලා ඇති කියලා සුද්ජජී විද්‍යාඥය සැක කරනවා. ඒ සුද්ධජීවින් අනාගතයේදී ග්‍රසිියර දියවෙලා හ සුද්ද ජීවින් එන්න පුූුව. ඉතවසේ ශුද්ද ජීවිීන්ගෙන් මීතත්්‍යදිය බයන්නකරෝග එම හැදෙන්න්න පුළුවන්ගේක හින්ද. අනාගතේතේ ශුද්දජීවි විද්‍යයක්නිය කුණ එතකොත මුගක් රතතයි ලෝකෙතයි සේවය කරන්න පුළුවන්. ත සුද ජීවින් ගැන මුණවදවා. මං ඔය චුද්ධදීවන් වර්ග පහක දෙබෙනෙනු. ඒ වර්ග පහේ නම් තමයි බැක්තිරයා ඇල්ගී දිලීර පොටසෝවා සහ වයිරස්. ඒ සුද්ධද වර්ග පහන් භයානකම වර්ගය තමයි වයිරස් දර්ගුණුම වෛරසයක නමක් තමයි ඒ ඒ් කියන්නේ. අපි ඒක තෙච්චයිවී වෛරසේ කියලත් කියන. ඒ වගේ අපිද මේදවස් වල එෙහම වෛරසේකට මුණු දෙමින් නිවන නේද. ඒක නම තමයි කොරෝණයකට කොවිදදාානමේ කියවත් කියනු. ඒ කනෙ කොවි් දහන මේ කාලිඉන්නකුට අපි අලුදධයක්ක් වෙනස්යක් දරුව කළ යුතු කෙ හිතමින් ඉන්න කාලේ දැන් ඔබ දරුවවත් යොමු කරන්න පුළුවන් ලියන්න කියන්න පුළුවන් කෙනෙක්නමේගේ පොතක්ලියන්න පොතක් කරන්න නේද. ගාහනයට දක්ෂ කෙනෙක් ඉන්නවානම් සංගීතය පැත්තෙන් දක්ෂ කෙනෙක් ඉන්නවානම් ඒ තමන්ගේ දක්ෂතා වැඩදියුණු කරගන්න විදිහට වාධි බා්ඩයක් ගෙන දීලා හරි ඔබ හිතන්න අලුද්ධයක් හිතන්න ඒ සිතිවිල්ලෙක් ඔබට පුළුවන් ඒ ක්‍රියාත්මක කිරම තුළින් දරුවන්ට ලස්ස. ස කාලයක්ත්ගේ ඇතුළෙම ලබාද සංකත් මටද මේ පොත් කියවන්න වෙලාවක් නෑනෑ මේ ලැබ පොඩි වෙලාවක් නෑ මට කියන්නකො මේ පොත් ඇතුළ මොනවගේ කතාාව තියන්න. අපි හැදනේ හිමයි කියන පොතේ තියන්නේ මිනිස්සු පරිනාමය වෙච්ච හැති ඒගැන තමයි ඒ පොතින් කියවෙන්න මේ ඒ කියන්නේ ගල් ඉන්න කොපිස්සලාම් මේක බලලෙමු. මේ මිනිස්සු පරිනාම වෙච්ච. ගැන ඕ ඒක මුලින්ම හොයාගත චර් ධාව. ඊළඟ පොත. මේ ඒ මාතු කාමෙන්ම තේරන ගස්ගැන කියලා තවක් මොවද ඇ ගස් ගස්වලිින් ලැබෙන්න ප්‍රයෝජන ඒ කියන ගස්වලිං ගැලේ ලැබෙනෝ ගස්වලින් පිරිසිදුවාතයි ලැබෙනු ගස්වලින්ං ආහාර ලැබෙනෝ ගස්වලින් පරිසර යාලාංකාර වෙනවා. ලක න්න චි සත්තු ප තම නක. ක තින සුද්ද ජීන් ගැන්න. ංචිම සත්තු ුදජ ජීවිීන්. එගල ලොකුව ලොක වැඩරනවා. මොනගලක වැඩ එියන්න මිනිස්සුමො ද කරන්නත් පුළුවන් ඒ වගේම මිනිස්සුන්ත ආහාරණ පදවන්න දව කරන්න පුරුවන් සුද්ද දීවිීන් කරන ප්‍රයෝජනවලට උදාහනන තමයි . එක එක දැත්ති අවර්ගම යොදාගන්න පුළුවන් යෝගත් චිස් වගේ ආහාර නිපදුවන්න. හරි දපිකමත්දැ ලියන කියන පැත්තට කොමජ සංකෙත් නැඹුරෝනේ. එක දැඟයා ආසයි හොයන්න හයනකොට හොල්ලා ඉතින් දෙ සහරදවල් කියනකට මංකෝ පපුත්තිවාට දන්වා දන්නව වා දන්න දෙේවල් ලියන්නත් පුළුවන්න්න ලියන්න කියල කුමර චුටිකාලින්දල එයා පොතක්ේ බාලියපු පොත්්ගෙනහලා බැලුවවා ඇතකොට යා කියනවා ලොකුණ හම මමත් මේ වගේ පොත්ලියන්නා සයි කියනෙ එක එයාට පොඩිකාලෙම යයා ඔඩුුවේ තිබුණනාා ඉට පසි මංකවිති ඔයා ආස පොත් බලලා මේලියන්න කියලා.ට සේ ආශ විශෂයන්න්නල පොද් ගෙනත් දෙෙන ට බලයා පොඩිියට පොඩිට ලියන්න ගත්තාටසි චූටිම පොත් අපි හැදන මේ එකන පරිනාාමේ ගැනලිවේට පසිතින් මටත් ඒ ගැනතරුණේ ටසුමයාගේ එක හිටපුොටච කිව්හමට ීච කිව්වා අප මේ පොත් දහය පහලවකාරි අපි මේ ගහමු එතකොඩ මේ අත වූ නන්දුවේන කියලා ඉට පස්ේ හෙම ගහලා හිතවත් අයට දුන්න. ඉට පසි දෙවනි පොතත් කර එහෙම දැංහිතඒ ගැන ගොඩක් කාසයිදැන් දැන් ෙදරට වෙලා මේ කොවි ප්‍රශත් එක්ක මේ ගත කරන කාල සංකෙත් කොමද තමන්ගේ වර්ධනයට තමන්ගේ සතුටට යොදා ගැන්නේ. යා හුංගක්කයා එක්කඒක විදදිහ පොත් කියවනවා ඒවට ආසයි පරිසරන සත්තු ගැන බලනව සත්තුන්ට කෑම දානව එහෙම ආසයි ඒ වගේ ඒ ආසයි කටා කරන්න තිරිපසිදනති කතා කරන්න එලියට යන්න බෑන ඉතින් මංකේ ොඔයා මොනා හරිමමාත්‍රකවකින් කරුණු හොයා ට පස්සේ අපි වේඩෝ එකක් කරම කියලා ඒගේ ඔගේ එහෙම කරන්න අම්ම කිවනි තැනක සත්තුන්ට කන්න අත්දාානවා කියලා සත්තු ඉන්න අදගෙදර බල්ලකන්න හ? දාව පාර බදිගන්න ඉන්න පූසොන්තත් කෑම දෙනවා සත්තුන්න ගොඩක් කාආදරේ නේදපුතේ. හරිැ මෙම සංකේත්තු කියන්නක මොක කරරි දයක් ගෙනනට කිය ද නන්නක් මමාත්‍රෘ කාව දැ ව ු දු ජිීගන කතාා කර . අපි ඒදකොට කලින් කතා කරානේද මේ ගස්කනත් කතා කරාන්න වෙනම නේද. පරිනාමේගෙන තික කතතා කරය වගේ මොනව අද දන්න මාතෘුකා කතාකරන්න පුළුවන්දේව. පරි නාමි ගෙන්න්න කතා කරන්න ඒක ගෙන චුට්ට කියන්නක. ඒ කියන්නේ පරිනාමි කියන්නේ පරිනාමවාදේ පියා තමයි චාර් සුදාවින්නේ කියන්නේ පරිනාමය වෙනෝ කියන්නේ දැම් මුලිම්ම ජීවය පතක්ගත්තය මුහදේ. ඒ බැක්තිවයාවරනු එඇල්ගීවලීම. ඊට පස්සකේක කණ්ඩිකාකාර වරල්ස හිතමාලුවා ඊට පස්සේ ශීරපායකුද්ද සමාන හික්මීයෙක් ඒ වගේ පරිනාම්ම වෙලා වානරේකාවා ඊ වානරය ඊට පසෙන වානරයන්තේකකනාාමි තිබබ. ඒව තමයි ඔය. ඕමෝ නියන්දතාලෙසිස් තමයි මුල්මමානමය ඊත පස්සේ. ැබලිස් කියන්න තෙම මාදමයි හොමෝ හැබිලිස්ට මිනිස්සු හැකි මිනිසා කියලත් කියනවා ඒවාගේම අපේ මිනිස්සුන්ට කියන්නේ හොමෝ සාපියන් ශපියන් කියලා හොමෝසාපියන් සාපියන්ත කලින් හෙදුනේ හොමෝසාපියන් හොමෝසාපියන්ත කලින් හෙදුන ඕෝමෝ නියන්ද තාලෙසිස් ඒ හෝමෝසාපියන් සෝෝමෝ සපියන් කියන තිිකත් දියුණ මිනිස්සු ඒොතේ මට මේ කියන්නකෝ ශෝකොය කතා කරන විදිය. මේ කතාන්දල් පොතත් තාසයි මේ චිත්‍රා ඇන්ද කවදේ වඩු දෞවනෙ කවද. ඒවත් මට ඒකත් දැනගන්න ඕනු නමොකද ඒ සිතුුවමුත් හරීම ලස්සන බූම ලස්සනයි. ඉතිං අවස වශන් දීපිකාමහත් පිගන්න හනුව මම ැ මේ දේවලුත් එෙක් පුතාගේ අනාගතය ගැන මෙමකට තීරණයයක් අරන්න ඇන. ඕකේ ම දේල්ර නිට දෙනවන. ඕඒ ආස දේත්‍රමයි ආසදේ කරන්න මනවදහස මුලින්ම මහෝ ඇසින්දු කියනද නටන්න්නද චිත්‍රාන්දිින්න දහසේයකු චිත්‍රරන්දීන්න. ඉට පස්ස චිට් ගන්න්නල ීච කෙනෙක් අංඟට යනවා ඒකෙන් යාගේ හැකි අවත අවදිියවුණු කරගත්තා. ම සමස්සක් විදිරගත්තොත් කෙටියෙන් කිය අනමකක් දම්ම තාතර මේද වසල ඔබ නිකන් කියන්නේ හ. ඒ අනේ දරු ආසදේවල් තියනවා එක අනේ හය ගොල්ට ඒගොල අනාගතේ යහත් නේ ගොල ආසදේවල් ඒගොල්ලන්ට කරන්න දුන්නොත් යාලා ආස පාරදිගේ ගොඩත්දුර යයි කියල මත්ත කරනන. හොඳයි තිං අධදිිපි ගමහත් මයට අත් සග පැතුම එකකුතු කරනවා ඉදි ජීවිතයට පරිසම ගන්න ේදවස් වල පුතෝයත් පරිසම ඉන්නන හැද ස්ථාගෙන මිින්න්නවඕනේ නේද අත් හෝදන් ඕන නිතරම. හොද ඒයගේ ඔයාගේ මේ ලියන ජීවිතයට පොත් ලියන ජීවිතයටත් මම සුප ප්‍රාර්ථනායකතු කරනවා හැබැ මෙම මෙතනින් නවත්න්නත් බෑ නේද පුුතේ ඉස්සරහරත් මේ වකරගෙන යන්නවන තිං ඒ හැමදේම එක් සතුටින් ජීවත්වෙන්න. හරිහ දෙන්නටම බෝමස්තූතියි අයිබෝන් ලස්සන ගීතය මිහිරෝ ඔබ හමුවට ගෙනමින් තමයි මේ විශෂන්ගේ නිමාරන්න හැබැයි තවමත් අපේ දුගසම නිවරණය ඕහමින්න.